කොළඹ කොටුවේ දුම්රිය බල ඉදිරිපිට බැනරයක් අත්සන් කිරීම ආරම්භ කළේ අපි දන්නවා මේ වෙනකොටත් රනිල් රාජපක්ෂ මාණ්ඩුව පස්ත විරෝධී පනත ඇතුළු මර්ධන අනපනත් වලට මුවා වෙලා මේ රටේ මෙතෙක් අරගල කරපු දූෂණයට මේ වංචාවට ඒ වගේම මේ දූෂිත දේශපාලනට එරෙහිව අරගල කරපු අරගල කරුවන් එකිනෙකා එකිනෙකා අත්අඩංගුවට ගනිමින් තිබෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය වළමන්නේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදර ඇතුළු තවත් තිදෙනෙක් අත්අඩංගුවට අරගෙන දින 90ක රැඳවුම් නියෝග ගහලා තිබෙනවා ඒ නිසා අද අපි කොළඹ කොටුවේ බැනර අස්සම් කරමින් ජනතාවත් එක්ක ඒකාබද්ධ වෙමින් කියාපාන වෙන කිසිවක් නෙවෙයි මේ මර්ධන අනපත අනපනත් නීති වහාම අකුල ගනිල්ලා කියන පණිවිඩ දෙන් 2017 දී රනිල් වික්‍රමසිංහ පොරොන්දු වෙනවා ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන් ඒ වගේ මේ අහෝසි කරනතුරු ඒ ක්‍රියාත්මක නොකර ඉන්න පොරොන්දු වෙනවා නමුත් ඒ පොරොන්දු වෙච්ච රනිල් බිනට කඩන් වැටුණු ජනාධිපති ධූරය පාවිච්චි කරමින් අද මේ රටේ අරගල කරුවන් මර්ධනය කරන්න උත්සාහ කරමින් තිබෙනවා. අපි අද ආවේ කියන්න මේ අරගල කරුවන් ඇතුළු මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ මර්ධනයට බය නැහැ. මේ මර්ධනයට යටත් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ මර්ධනයේ කැඳවීමින් තිබෙන්නේ ඇයි කියලා. මේ වෙනකොටත් රනිල් රාජපක්ෂගේ විකුණන ලයිස්තුවේ තිබෙනවා මේ රටේ ඊළඟ ආදායම් ලබන ආයතන විශාල ප්‍රමාණයක්. ටෙලිකොම් එක, ඒ වගේම රක්ෂණ සමාගම, ඒ වගේම වරාය, ඛනිජ සංස්ථාව, විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන 40කට ආසන්න ප්‍රමාණයක් විකුණා දාන්න සූදානම් වෙලා ඉන්නවා. අන්නේ විකිනිල්ලට එරෙහිව හෙට දවසේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටට ආදරය කරන මේ සම්පත් රටේ දූ දරුවන්ගේ වෙනුවෙන් උන්ගේ අනාගත වෙනුවෙන් රැකගත යුතුයි කියලා විශ්වාස කරන ජනතාව පාරට බහිනවා අරගල කරනවා අන්න ඒ අරගලය යටපත් කරන තමයි අද මේ බියවද්දමින් තිබෙන්නේ ඒ නිසා රනිල්ට අපි කියනවා ඔය බියවැද්දීම් වලට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය යටත් වෙන සූදානම් නැහැ ඔය මර්ධනයට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළු මේ රටේ ප්‍රගතිශීලී ජනතාව යටත් වෙන සූදානම් නැහැ අපි අනිවාර්ය ලෙසම ඔයාලගේ මේ මර්ධනයට එරෙහිව සටන් වදිනවා ඔගොල්ලන්ගේ මේ ජාතික සම්පත් විකිනිල්ලට එරෙහිව සටන් වදිනවා කියන කාරණේ අවධාරණය කරන්න තමයි අද අපි මේ කොළඹ කොටුවේ මේ බැනරය අස්සම් කරන්න ආරම්භ කළේ අපි මුළු මහත් රටේම ජනතාවගෙන් ඉල්ලනවා දැන් ඇති පෙළ ගැහෙන්න රනිල් රාජපක්ෂ අගමැති ධූරයට පත් වෙලා මාස 3 හමාරක් වෙනවා ජනාධිපති ධූරයට පත් වෙලා මාසයකට ආසන්න කාලයක් දැන් වෙනවා කිසිදු ප්‍රශ්නයක් රටේ විසඳලා නැහැ රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳන්න අසමත් වෙච්ච පාලකෙක් පස් වතාවක් අගමැති ධූරයෙන් අසමත් කියලා පෙන්නපු රනිල් දැන් ජනාධිපති ධූරෙත් අසමත් කියන එක පෙන්නලා තිබෙනවා ඒ නිසා අපි කියනවා රනිල්ට ඔයාගේ විකිනිල්ල නතර කරන්න ඒ වගේම IMF කොන්දේසි 90 මේ රටේ රාජ්‍ය ආයතන විකිනීම ඇතුළු මේ රටේ ජනතාව මත බරපතලම එක නතර කරන්න එහෙම නොවනවා නම් මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය මුළු මහත් රටේම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්න අරගල කරන්න සූදානම් කියන පණිවිඩය අපි ලබා දෙනවා